දිනුම රටට එක්ව පෙරට යන තේමාව යටතේ වැල්ලවාය ජන රැළිය පැවැත්ුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන මැති ඇමතිතුරු නැතුළු පිරිසක් මීට එක්ව සිටියා. රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතායි රැළිය සංවිධාන කළේ. පාක්ෂිකයින් පිරිසක්ද ජන රැළියට සහභාගි වුණා. අපි මේ ගහපු සන්ධානයේ වැටෙන්න ගහපු සන්ධානය නෙවෙයි. ලංකාවේ තියෙන දෙවැන්තම සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ නව සන්ධානය කියලා කියන්න ඕනේ මේ අවස්ථාවේදී. මේ දවස්වල දේශපාලනයේ සජිත්ගේ අවුරුදු 18ට අඩු ඡන්දෙ නැති ළමයි එක්ක තමයි යගේ සාකච්ඡා තියෙන්නේ. තව එක්කෙනෙක් ඉන්නවා ලංකාවේ කැට දැන් එකතු කරන්නේ නැහැ. දැන් ලංකාවේ රුපියලේ අගේ අඩු. දැන් එංගලන්තයේ බවුම් යුරෝ දෙකම එකතු කරනවා. පොටෝ දාලා බස්සල ස්ටිකර් ගන්නකොට මොරිස් ජොන්සන්ය බලනවලු ලංකාවේ කොට ලපයක් තියෙන එකෙක් ඇවිල්ලා මෙහෙ අගමැති වෙන්න හදනවා කියලා බලලා. ඊළඟ ජනාධිපතිවරයා පත් කරන්නේ වෙන කවුරුත් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි මේ සන්ධානයයි. මේ රටේ ජනාධිපතිවරයා පත් කරනවා විතරක් නෙමෙයි ඊට පස්සේ තියෙන පාර්ලිමේන්තු මැතිවරණේ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි නව සන්ධානයයි කියන පණිවිඩය ඔබට ලබා දෙමින්. පක්ෂ පාට ભેද වලින් තොරව ජාතික සමගිය උද්දීපනය කරන මේ රටේ පටු දේශපාලන ભેදයෙන් තොරව කණ්ඩායමක් තමයි අපි මේ අද සන්ධානගත වෙලා තියෙන්නේ. අපිත් ඉස්සර වාම දේශපාලනේ හිටපු අය. නමුත් එය මේ යුගයට ගැලපෙන දේශපාලනයක් නෙවෙයි. තමුන්නාසලා රවට්ටන, තමුන්නාසලා නිකන් චූන් කරන අපි ආවම ඔක්කොම දේවල් දෙනවා. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කතා ටික ඔක්කොම ගත්තොත් නුදන්නේ කවුද? නුදන්නේ එක මේක දෙයක් විතරයි මම ඒක කියන්න යන්නේ. අපට දේශපාලන පක්ෂවලට ඉදිරියෙන් මේ රට තියන්නට ඕන. අපට බලයට පත් වෙන්න ඕන කියලා ලෝකයේ තියෙන බොරු ටික බේගල් ටික ඔක්කොම කියලා බලයට ඇවිල්ලා වැඩක් නැහැ. සුමානිය අධ්‍යක්ෂක මිනිස්සු අපිට ගල් ගහනවා. කොහොමද මේවා කරාද කියලා.